And now, live at 10:30. ආයුබෝවන් ගෙවෙන 2017 වසර වෙනුවෙන් හෙළන අවසන් පුවත් ඇස live at 10:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම ඉෂාරා සමරසිංහ මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල රන්මුතුගලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි පොලිතින් තහනම හේතුවෙන් හෙට සිට මිල ඉහළ යන්නේ මොනවාද ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලයේ නමින් කළ විභාග වංචාවක් හෙළිවේ නාවික හමුදාව ඉන්දියාවෙන් ගෙනා තවත් මද්‍රව්‍ය තොගයක් වටලයි අපි ඔබට මුලින්ම පෙන්වන්නේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ පමණක් සතු CCTV දර්ශන සහිත බිහිසුණු සිද්ධියක්. මනුස්සකම අපේ රටෙන් මොනතරම් පලා ගිහින්ද කියන වග තවත් තහවුරු වන සිද්ධියක්. හෙටින් නැරඹෙන 2018 නව වසරේවත් මිනිසුන්ට මනුස්සකමේ හැඟීම් පහළ වේවා කියලා පතමින් තමයි අපි මේ පුවත සහ තොරතුරු ඔබට පෙන්වන්නේ. කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පිහිටීමේ නිවසට ඊයේ රාත්‍රියේ දෙදෙනෙකු පැමිණියේ T56 වර්ගයේ ගිනි අවියකුත් අතතිවයි. අදාළ පුද්ගලයා තම බිරිඳ සමග රූපවාහිනී නරඹමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියක් උගස් කිරීමට අවශ්‍ය බව පවසා ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් පියමන් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි මේ වන විට විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. විඩි ප්‍රහාරයට ලක්ුණේ 37 හැවිරිදි දෙදරුපියෙක්. ඔහු කාලයක් තිස්සේ පොලියට මුදල් ලබා දී තිබුණා. ඒ අනුව ඔහු මේ වන විට රුපියල් කෝටියකට අධික මුදලක් විවිධ පුද්ගලයන්ට ලබා දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ මෝටර රථ යතුරුපැදි හා ඉඩම් උකසට තබා ගැනීමෙන්. එලෙස උකසට තබාගත් මෝටර රථයක් සහ යතුරුපැදි කිහිපයක්ද අදත් නිවසේ තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශයේ සහ පෑලියගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හෙට ඉඳන් පොලිතීන් තහනම ක්‍රියාත්මක කරනවා. මේ තහනමත් එක්ක ආහාර නිෂ්පාදනවල මිහිල ඉහළ යා හැකි බවයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය කියන්නේ. පසුගිය සැප්තැම්බර් මාස පළමුවෙනිදා සිට මෙරට පොලිතින් බෑග්, ලන්ෂීට්, පොලිස්ටරින් අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන කෑම පෙට්ටි අලවිය භාවිතය හා ගිනි තැබීම තහනම් කෙරුණා. එම තහනම ක්‍රියාත්මක වන්නේ හෙට සිටයි. මුලින්ම මේ තහනම් පොලිතින් නිෂ්පාදන වෙළඳපොළට සපයන තොග වෙළඳුන් පරීක්ෂාවට ලක් කරන ලබන ඊළඟ පියවර විදිහට සිල්ලර වෙළඳුන් සහ ආපන ශාලා පරීක්ෂාවට ලක් කරන්නේ. කෙසේ වෙතත් මෙම තහනම සමග ආහාර නිෂ්පාදනවල මිල ඉහළ යා හැකි බවට ආපන ශාලා හිමිකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එක කෑම පාර්සලයක මිල රුපියල් 12කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවයි. මේ තියෙන්නේ ආදේශක ආපු කොලයක්. මේ කොලේ වෙන රුපියල් 6ක්. රුපියල් 453 බොක්ස් එක මේ නලුත් එක රුපියල් 10යි. අද ලන්ෂීට් 60 ඉඳලා 350යි. මේ බොක්ස් එක මාස කීයෙන් දිරනවද? මේ ලන්ෂීට් එක මාස කීයෙන් දිරනවද? මේ ගොසරි බෑග් එක මාස කීයෙන් දිරනවද කියන්නේ? අභියෝග කරන හැටි ඉඳලා පුළුවන් නම් 1000ක දඩයක් එක හෝටලයකට මේ ලන්ෂීට් භාවිත කරලා පුළුවන් නම් මධ්‍යම අධිකාරි මහත්වරු අවිලා දඩ ගහන්න උණු වතුර ගහලා පන්නන්නේ ආයි. මෙම තහනම පැනවීමට හේතුයේ දිරාපත් නොවන පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය කසල කළමනාකරණයේදී මුහුණ දෙන ගැටලුයි. දිනකට පොලිතින් මල් 150ක් සහ ලන්ෂීට් 200ක් පමණ පරිසරයට මුදාහැරන බව මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළා. කුසට අහරක් නොගෙන හරි තමන්ගේ දරුවන්ට අකුරක් උගන්වන්න දෙමාපියන් හැම වෙලේම කටයුතු කරනවා. ඒ වගේ යහපත් බලාපොරොත්තු තියෙන දෙමාපියන්ව රවටලා සල්ලි එකතු කරපු කණ්ඩායමක් ගැන දැන් හෙළිවෙලා. මේ අය රවටලා තියෙන මේ දෙමාපියන්ව ජනාධිපති කාර්යාලේ නමත් ගාවලා. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය හරහා ක්‍රියාත්මක වන්නේ යැයි පැවසෙන ඉංග්‍රීසි පාඨමාලාවක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ලේ පාසල් ළමුන් දැනුවත් කර තිබුණා. ඒ එම පාඨමාලාව ක්‍රියාත්මක කරන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක් මගින්.
ඒ සඳහා විභාග ගාස්තු ලෙස රුපියල් 650ක මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙසද දැනුම් දී තිබුණා. ඒ අනුව එම මුදල ගෙවූ දෙමාපියන් පිරිසක් දෙහිඔවිට ප්‍රදේශයේ පිහිටීමේ විහාරස්ථානය වෙත පැමිණියේ තම දරුවන් විභාගයට ඉදිරිපත් කිරීමටයි. එහිදීද මුදල් බැංකුවට නොගෙවූ දෙමාපියන්ගෙන් මුදල් අය කර තිබුණා. මේ සම්බන්ධයෙන් දෙමාපියන් පිරිසක් පොලිසිය දැනුවත් කළේ ඒ පිළිබඳව ඇති වූ සැකයක් හේතුවෙන්. ඒ අනුව එහි පැමිණි අවිසාවේල්ල පොලිසිය විභාග සංවිධායකවරුන් අත්අඩංගුවට ගත්තා. ජනාධිපතිතුමාගේ අත්සනක් ඇතුව සහතිකයක් දෙනවා. මේ දක්ෂ ළමයින්ට ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. කියපු නිසා තමයි අපි දරුවෝ මේකට සහතිකය ලබා දෙන්න තමයි අපි මෙතන මේ මහන්සි වුණේ. මේ අතර මෙවැනිම විභාගයක් ඇහැලියගොඩදී පැවැත්වූ පිරිසක් දෙමාපියන් පොලිසියට බහර දී තිබුණා. පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර දෙමාපියන්ගෙන් වංචා කර ඇති මුදල නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලයේ නම භාවිත කරමින් කළ මේ විභාගය සම්බන්ධයෙන් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරා ලක්තිලක මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු පැවසුවේ එවැනි කාර්යාලයක් හෝ පාඨමාලාවක් නොමැති බවයි. ව්‍යාපෘති ක්‍රියාත්මක කළ බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයෙන් මේ පිළිබඳව විමසීමට අප උත්සාහ කළත් දුරකථනය විසන්ධි කර තිබුණා. වන අලි ගැටලුවට විසඳුමක් විදිහට ඉදිරියේදී වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා ජනාධිපතිතුමා අද කිව්වා. එතුමා මෙහෙම කිව්වේ පොළොන්නරුවේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුව විහෙරගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වුණා. තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ වල් අලි ප්‍රශ්නේ. වනජීවි දෙපාර්තමේන්තුවේ තිබෙන සම්පත් හිඟකම, අපි ලබන අවුරුද්දට අවශ්‍ය නිලධාරීන් වැඩි කිරීම, වාහන, ඒ වගේ ඒ ප්‍රශ්නය මේ ප්‍රදේශවල විතරක් නෙවෙයි රට වශයෙන්ම ගත්තාම ඒ ප්‍රශ්නය තිබෙනවා. ඉතින් ඒ නිසා අපි වනජීවි දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානයක් කරගෙන දැන් යනවා. අවශ්‍ය සම්පත් දීලා ඒ අනුව බලාපොරොත්තු වෙනවා අලි වැටවල් වගේම අනික් වැඩ කටයුතු කරන්න. පහුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී ප්‍රාදේශීය සභාව වෙනුවෙන් නොකළ දේවල් ගැන අගමැතිතුමාට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න එකින් එක අගමැතිතුමා ඇහුවේ නුවර එළියේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මෙම ජන හමුව පැවැත්වුණේ නුවර එළිය ප්‍රදේශයේදී. නුවර එළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකින්ද ඊට එක් වුණා. මෙතන අපිට තියෙන අලුත් ප්‍රාදේශ සභා ගණනාව. අඹගමුවයි නුවර එළිය වෙනුවට ප්‍රාදේශ සභාත් දැන් හයක් තියෙනවා. මම එකයි අහන්නේ, මේගොල්ලෝ ඔච්චර කාල බලයේ ඉඳලා ඇයි ප්‍රාදේශ සභා හයක් දෙන්න බැරි වුණේ? වතුකරය පැත්තෙන් කාන්තාවන් කී දෙනෙක් ආවද ප්‍රාදේශ සභාවලට? එක්කෙනෙක්වත් තේරුණේ නැහැ. දැන් ඉන්නවා 125ක් තේරෙන්නේ. දැන් බලන්න, එක පැත්තකින් කාන්තාවන් නියෝජනය තියෙනවා, අනිත් පැත්තෙන් අලුතෙන් ප්‍රාදේශ සභා හයක් ඇති කරලා තියෙනවා. ඔය දෙකම ඇති. දැන් තමයි අනික් අයට මතක් වෙන්නේ Taman මේ කරගන්න බැරි වුණේ කියලා. තරුණයන් අපෙන් අහනවා කොහොතාම රැකියායි දෙන්න බැරි වුණේ කියලා. ඒකටයි අපි කියන්න ඕනේ. දැන් තමයි අපි පදනම හැදුවේ. දැන් තමයි ආයෝජන අරගෙන ඊළඟ අවුරුදු 5 6 දී විශාල දියුණුවක් ඔය පැත්ත අපි රාගෙදර මිනිරන් පතලේ සේවකයෝ පිරිසක් පතලේ ගැඹුරු දෝනාවක උපවාසයක් ආරම්භ කළේ ඊයේ. ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු තැන ඔවුන් අද පතලේ උපරිම ගැඹුර දක්වාම ගිහින් උපවාසයක් ආරම්භ කළා. මැල්සිරිපුර රාගෙදර මිනිරන් පතලේ උපවාසයක් ආරම්භ කළ සේවකයන් සමග කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් අද උදෑසන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වූ එම සාකච්ඡා අසාර්ථක වූ බවයි උපවාසකරුවන් පැවසුවේ. අපි අද 125 මට්ටමේ සිට 183 මට්ටම දක්වා දැසලා අපේ උප්පිය ගියාමාර්ගයේ ඉදිරියටම ගෙනියනවා. මූල්‍ය ගැටලුවක් හේතුවෙන් මාස භාගයක වැටුප සමග මාසයක නිවාඩුවක් සේවකයන්ට ලබා දීමට පතලේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලබන අඟහරු ආදා නැවතත් අදාළ බලධාරීන් සහ උපවාසකරුවන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. 1841 වසරේ ආරම්භ කරන ලද මේ පතල වත්මන් පාලනාධිකාරිය යටතට පත්ව තිබුණේ 2012 වසරේදී. ස
සමහරුන්ට හිටපු ජනාධිපතිතුමාව ඇතුවත් බෑ නැතුවත් බෑ. ඒ විදිය අය ගැන හිටපු ජනාධිපතිතුමා හිතපු දේ තමයි අපි දැන් ඔබට කියන්නේ. දැන් අපිට අපිව විවේචනය කරනම අය මගේ පින්තූරේ නැතුව බැරි වෙලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා අපි රටට කරපු සේවය ඒක පැහැදිලිව ජනතාව පිළිගන්නවා කියන එකයි පැහැදිලි වෙන්නේ. බැලුවොත් ඉතින් හම්බන්තොට තියෙන වටිනාම වස්තුන් දැනටමත් විකුණලානේ. වරාය විකුණලා, ගුවන් කොටබල විකුණලා, අධිවේගී මාර්ගයේ විකුණන්න හදනවා. මොනවද ඉතුරු වෙන්නේ? ඉඩම් ටික දෙන්න යනවා. ඔක්කොමත් වඩා මේ මහතකදී සම්ඳිරම් මහත්තයා කියලා තියෙනවා ෆෙඩරල් ක්‍රමයට වඩා ඉදිරියට ගිය විසඳුමක් දෙමළ ජනතාවට අපි ලබා දෙන්නේ කියලා. මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ ඒකේ කියලා. ඒ කියන්නේ ඊලමක් දෙනවායි කියන්නේ. ඉතින් මේ රටේ ඊලමක් දෙන්න අපරාධෙන්නේ මේ හමුදාවේ වටේ විතරක් නෙවෙයිනේ. කොච්චර ජීවිත බිලිදුන්නද මේ අයට. මේ ඒක නිසා ත්‍රස්තවාදයට යටවීමක් වශයෙන් තමයි මම දකින්නේ. බාල වයස්කාර දරුවන් කම්කරු සේවයට යොදා ගැනීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. නමුත් මෙවැනි සිද්ධියක් ගැන අපට බණ්ඩාරගම ප්‍රදේශයෙන් අහන්නට ලැබෙනවා. බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදනායතනයක බාල වයස්කාර දරුවෙකු සේවය කරන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව කළ පරීක්ෂාවකදී වයස අවුරුදු 10ත් 12ත් අතර වන දරුවෙකු එම ස්ථානයේ සේවය කරමින් සිටියදී පොලිස් බහරයට ගැනුණා. අදාළ දරුවා සිය මවගේ සහෝදරියක් සමග ජීවත් වන අතර ඇගේ ස්වාමි පුරුෂයා මේ දරුවා අත්උදව් ලබා ගැනීම සඳහා මෙම ස්ථානයට කැඳවාගෙන ගොස් තිබෙනවා. එම නිෂ්පාදනාගාරයේ හිමිකරු පැවසුවේ තම සේවකයෙකු සමග පැමිණෙන දරුවා සේවයේ නොයදු බවයි. කෙසේ වෙතත් දරුවා පවසන්නේ තමන් අත්උදව් ලබා දුන් බවයි. පොලිසිය ප්‍රකාශ කළේ අදාළ දරුවා හෙට හොරණ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරක්ෂිත භාරකාරත්වයක් සහිත ස්ථානයකට බාර දෙන බවයි. එමෙන්ම සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදනායතනයේ හිමිකරු සහ සේවකයා අත්අඩංගුවට ගත්තා. ගිනි අවිත් එක්ක කරන සෙල්ලම් ඉවර වෙන්නේ ලෙල්ලම් වලින්. ගිනි අවියක් පිරිසිදු කරන්න ගිහිල්ලා ජීවිතයක් අහිමි වෙලා. ඒ සිද්ධියත් එක්ක දැන් කරුණු ගොඩක් හෙළි වෙලා. මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් අත්බෝම්බයක් සහ තවත් ආයුධ තොගයක් සමඟ පුද්ගලයෙකු මාතරමාලිම්බඩ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත්තා. ඒ හුගේ සහෝදරයා ගිනි අවියක් පිරිසිදු කරමින් සිටියදී වෙඩිවැදී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණ වූ තොරතුරු වලට අනුවයි. පසුව පොලිසිය සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව T56 වර්ගයේ ගිනි අවි වලට භාවිත කරන පතොරම් සහ තවත් ගිනි අවි කොටස් කිහිපයක්ද සොයා ගත්තා. ඒ සැකකරුගේ බිරිඳට අයත් වත්තක සංගවා තිබියදී පොලිසිය පැවසුවේ අතර මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ, බොර 12 වර්ගයේ උණ්ඩ සහ අලිවෙඩි මෙන්ම වෙඩි බෙහෙත්ද තිබූ බවයි. මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු අද මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර ඔහු ලබන මස 10 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වාරිය පොළදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කරපු පොලිසිය වාලම්පූරියක් හොයාගෙන. මේ සමග සැකකරුවන් 3 දෙනෙකුත් පොලිසියට කොට වුණා. වලම්පූරියක් සලකන්නේ රන් මිනි මුතුවලට වඩා අගනා දෙයක් ලෙසයි. පංචායුදයේ ගණදිවියන්ගේ, කතරගම දිවියන්ගේ, කාලිමෑනියන්ගේ සහ ශ්‍රී විෂ්ණු දිවියන්ගේ සුරතේ දරා සිටින ලෝ බලගතුම දකුණට කැරකවුණු මිල නොහැකි මුහුදෙන් සොයාගන්නා ඉතා දුර්ලභ පූජනීය වස්සුවක් ලෙසද එය හැඳින්වෙනවා. බොහෝ දෙනා සෞභාග්‍ය වර්ධනය කරගැනීමට නිවසේ තැන්පත් කරන වස්සුන් අතරින් වාලම්පූරියට හිමිවන්නේ විශේෂ තැනක්. වාලම්පූරිය බවට සැක්කරන හක්බෙල්ලෙක් මේ ත්‍රීරෝද රථය තුළ තිබී ඊයේ රාත්‍රියේ වාරියපොළ පොලිසිය සොයාගත්තා. ඒ වාරියපොළ නගරයේදී සැක්කටයුතු ත්‍රීරෝද රථය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ සිටි 2 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම සැක්කරුවන් කිතුල්ගල වෙදමහතෙකුගෙන් මේ රැගෙන විත් තිබෙන්නේ 1,05,000 මුදලක් ගෙවන බවට පොරොන්දුවක් මතයි. එය 180,000 මිලදී ගැනීමට පැමිණි ගුවන් හමුදා සෙබලෙකු තියුණු ආයුධයක් සමග වාරිපොල නගරයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. රට වට බැඳී රන් වැට තමයි නාවික හමුදාව. ඔවුන්ට සයුරෙන් සතුරන් නසන මෙහෙයුම වගේම රටෙන් මත නසන මෙහෙයුමත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට.
විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ නාවික හමුදාවට ලැබී තිබූ තොරතුරක් මත ඊයේ යාපනයේ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. එහිදී යාපනයේ අර්ධද්වීපයට අයත් කකරතිව් දූපතේදී කළ මෙහෙයුමකින් කිලෝග්‍රෑම් 39කට අධික ඉන්දියාවෙන් ගෙනා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා. නාවික හමුදාව පැවසුවේ එහිදී ඉන්දීය ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබූ යාත්‍රාවක් GPS යන්ත්‍රයක් ඇතුළු උපකරණ නාවික හමුදා බහරයට ගත්තා. සැකකරුවන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශනය සඳහා කයිට්ස් පොලිසියට බහර දුන් බව නාවික හමුදාව පැවසුවා. අවසන් ගමන් ගිය කෙනෙකුට ගෞරව කොට එන අතරේදී අවසන් ගමන් ගිය දෙදෙනෙක් ගැන විස්තර ඔබට කියන්නම් මේ විරාමයෙන් අනතුරුව. රාත්‍රී 11ට This is live at 10:30. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව තියෙන්නේ මරුවාට පමණයි. එවන් තැනකදී දුම්රියක ගැටිලා මරණයට පත් වුණු යතුරු පැදියක පැමිණි දෙදෙනෙක් ගැනයි මේ තොරතුර. දුම්රිය හරස් මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් අද පස්සරුවේ මහනුවර සිට කොළඹලා ධාවනය වූ දුම්රියෙක් ගැටුණා. ඒ පේරාදෙණිය එළුගොඩ ප්‍රදේශයේදී. අනතුරින් යතුරු පැදිකරු හා එහි ගමන්ගත් අනෙක් පුද්ගලයා එම සානීදීම මිය ගියා. ඔවුන් වත්තේගම ප්‍රදේශයේ පදිංචි 47 හා 57 හැවිරිදි පුද්ගලින් දෙදෙනෙක්. ඔවුන් අනතුරට ලක්ුණේ ආමංගල්‍ය උත්සවයක් සඳහා ගොස් නැවත එමින් සිටියේදී. ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම සානිය අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් බවයි. මේ දවස්වල දේශපාලන කරලිය උණුසුම් කරන රස කතා අහන්නට දකින්නට යමු අද කියන කතාවලි. කියන කතා මෑත කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විමල් වීරවංශලා ගම්මන් පිළලා එහෙම නිසා දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ඈත් වුණා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒගොල්ලගේ ලනු කෑවා. මේ අය ගහනවා මහින්ද මහත්තයා ඡායාරූපේ. අර ඇඹිලි පිටියේ ගහලා තිබ්බා පොට්ටුවෙන් බැරි වුණු නිසා රොකොට්ටුවෙන් එන මහින්දගේ අපි. අම්මලංගොඩ පැත්තේ ගහලා තිබ්බා ජයග්‍රහණයෙන් පසු පොට්ටුවට එකතු වෙන අපෙල් ගෙඩියේ අපි. මතක තියාගන්න ව්‍යාජ අනුකරණ වලට නොරවට එන්න. දැන් තවුන්නාන්සලා ඕන ඕන විදියට දේශපාලනය කරන්න පුළුවන්. අර කවුරු ෆයිල් ගිහිල්ල ගහගෙන නැහැ. පක්ෂේ මාන්ත්‍රාවට අඩු දාන්න හිරේ දාන්න දේශපාලනයට ආමන්ත්‍රණ බොරු චෝදනා දාලා රපට කරා වගේ පලි ගන්න දරුවන්ගේ පලි ගන්න අපේ දරුවෝ දුන්නා අල්ලන්නේ කියලා රට පුරා පෝස්ටර් ගහුවා. දීපු ඡන්දෙට අල්ලපු හොරෙක් කියන්නේ. දීපු දඬුවමක් කියන්නේ. සිද්ධ වුනේ මොකද්ද? ආණ්ඩුව හොරු ඇල්ලුවේ නැහැ. හොරු විසින් ආණ්ඩු අල්ලගත්තා. භාණ්ඩාගාරයේ යතුර හොරෙකුට දුන්නා. අර්ජුන මහේන්ද්‍රලට දුන්නා. ඇලෝසියස්ලට දුන්නා. ජනතාව කඩුව අතර ගන්නවා. පෙබරවාරි 10 වෙනිදා. ගම මිනිමරලා හදන්න බෑ. මහජන නියෝජිතයේ තෝරා ගැනීම මැතිවරණයක් ලෙස අපි මේ සලකන්නේ. අපි සලකන්නේ අවුරුදු 3 යාපාන රජයෙන් බැටගාපු ජනතාව රට වනසපු ආණ්ඩුවට විරුද්ධව ජනමතයේ ප්‍රකාශය කිරීමේ මැතිවරණයයි. අපේ ජනතාව බුද්ධිම ජනතාව ඉස්සරවයි නැවේ. කොයි ආණ්ඩුව වැඩ කරන්නේ ඒ ආණ්ඩුවට ජනතාව වැඩ කරන්නේ ඡන්ද දන් ලෙසරේ. එක්සත් ජාතිගේ පක්ෂ කියන්නේ මේ රටට වැඩ කරපු පක්ෂ. අගමැතිතුමා ජාතිවාදී නැති කෙනෙක් කියලා. ඔබතුමාව අපි ජනාධිපති කරලා තමයි අපි නතර වෙන කියලා මම නියඳ වෙනවා. කිසි ගුවන් විදුලියක් නිසි අවසරයක් නැතුව පවත්වාගෙන යන්න බෑ. ඒත් සිසි ගුවන් විදුලිය එහෙම කරලා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැරණියගල නගරයේ සිට නීති විරෝධී විකාශය කළ ගුවන් විදුලි විකාශයක් වටලුන ලැබුවේ ඊ පෙරවරුවේදී. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්වයි. මේ සානේ අනාවරණය කරගත්තේ කොමිෂන් සභාව සතු අති නවීන පිරික්සුම් පද්ධතිය මගින්. ගුවන් විදුලි විකාශයේ සියලු තාක්ෂණික උපකරණ කොමිෂන් සභාව බාහිරට ගත්තා. වැටලීමේදී සැක්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අවිස්සාවේල මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙලෙස නීති විරෝධී සංඛ්‍යාත විමෝචන උපකරණ ක්‍රියාත්මක කළොත් මිනිත්තු කීපයක් තුළදී හඳුනාගත හැකි ස්වයංක්‍රීය සංඛ්‍යාත පිරික්සු මධ්‍යස්ථානය ලබන වසරේදී දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපනය කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. අධික වේගය අනතුරකට අතවෙනු තවත් පුවතක් මේ. අධික වේගය හින්දා අනුරාධපුරයේදී කැබ් රථයක් අනතුරට ලක් වෙලා දස දෙනෙක් තුවාල ලැබුවා.
අනුරාධපුර විලච්චිය මාර්ගයේ ලෝලුගස ප්‍රදේශයේදී අද දහවල් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී මේ අනතුර සිදු වුණා. අනතුරින් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලින් දස දිනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඒ අතරින් නව දිනකු කාන්තාවන් පේමඩුවේ සිට අනුරාධපුර වන්දනා ගමනක පැමිණි පිරිසක් මේ අනතුරට ලක් වුණා. පොලිසිය පැවසුවේ කැබ් රථයේ රියදුරා අධික වේගෙන් රියදහවණය මේ අනතුරට හේතු වී ඇති බවයි. පාලනය කරගත හැකි වේගයකින් රියදහවණයෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව අප යලිත් සිහිපත් කරනවා. කඩදාසි කොහොමත් ගිනි ඇවිලන සුළුයි. ඒ හින්දම කඩදාසි කම්හලකට ගිනි ඇවිලීම කොහෙත්ම සුළුපටු නැහැ. ඒ වගේම ඒ ගිනි ඇවිලීමට හේතුව හොයන එක සුළුවෙන් තකන්නත් බැහැ. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක අද දහවල් ගින්නක් හටගත්තා. ගිනිගෙන ඇත්තේ ඔරුගොඩවත්ත ගුවන්පාල මසල පිහිටි කඩදාසි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්. ගිනිනුම් රථ මේ ස්ථානයට ළඟා වීමත් එක්ක මේ වෙනකොට ගින්න 99%ක් පමණ පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. කොමනමුත් තවදුරටත් ගිනිනුම් සේවා නිලධාරීන් ඔවුන්ගේ ක්‍රියාන්විතයෙහි නිරත වන ආකාරය තමයි අපිට දකින්නට අවකාශයක් ලැබෙන්නේ. පැයකට අධික කාලයක් පැවති ගින්න පාලනය කිරීමට ගිනිනුම් සේවා නිලධාරීන්ට හැකි වුණා. ඒ කොළඹ ත්‍රිජාවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවීම් ඒකක සහ කොළොන්නාව තෙල්ගබඩා පරයන්ත ගිනි නිවීම් ඒකක එක්වයි. ඉරිදා දිනයක් විම හේතුවෙන් අද කර්මාන්ත ශාලාව වසා දමා තිබු නිසා කිසිවෙකුට හානියක් සිදුව නැති අතර දේපල හානිය මෙතෙක් තක්සේරු කර නැහැ. ඒක වරක්වන්න හැකියාවක් නොවුණා නම් අපට නිවාස විශාල නිවාස ප්‍රමාණයකට හානියක් ඇති වෙනවා. ඒ වගේම මේක විදුලි කාන්දුවකින් ඇතුණු ගින්නක් වශයෙන් තමයි මට හඳුන්වීම් කරන්න පුළුවන්. ඊයේ පණාමුරේදී තියුණු ආයුධයකින් පහර දීලා පුද්ගලයෙක් ඝාතනය කරලා මේ ඝාතනයට සම්බන්ධ සැකකරු ඊයේ රෑම පොලිසියට කොට වුණා. ඇඹිලිපිටිය පනාමුර දබරෑ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඒ දබරෑ ප්‍රදේශයේ කිසල් වගාවක කම්කරුවන් ලෙස සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකුගේ ආරවුලක් දුරදිග යමින් මෙලෙස ඝාතනයට ලක් වුණේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 52 පුද්ගලයෙක්. ඝාතනයේ සැකකරු ඊයේ රාත්‍රියේම පණාමුර පොලිසිය අත්අඩංගුවට ගත්තා. ජීවිතයකට තැබිය හැකි ලන්සුව කීයද? රුපියල් 15,000ක් සහ කරාබ යුගලක්. එහෙම නැත්නම් ජීවිතයකට වඩා ඉඩම් කැබැල්ලක් වටිනවා. මේ ප්‍රශ්න හමුවේ අපිව නිරුත්තර කළ කතාවක සුළමුලයි අපි දැන් ඔබට කියන්නේ. අනුරාධපුර පෙරමියන් කුලම ගල්කුලම ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හුස්ම හිරකර ඝාතනය කර තිබුණේ පසුගිය ඔක්තෝබර් මස 2 වනදායි. එම ඝාතනයට සැකපිට තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් ඝාතනය වූ කාන්තාවගේ ඥාති පුත්‍රයින් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ ඔවුන් අතරින් සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙකු හිටපු යුද හමුදා සාමාජිකයින් බවට තහවුරු වී ඇති බවයි. ප්‍රධාන සැකකරු සහ ඝාතනයට ලක් වූ කාන්තාව අතර පැවති ඉඩම් ආරවුලක් මේ ඝාතනයට හේතු වී ඇති බවද අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් නිවසේ තිබූ අල්මාරිය අගුළු කඩා රුපියල් 15,000ක මුදලක් හා මියගිය කාන්තාව පැළඳ සිටි කරාඹු යුගලයේද සොරාගෙන තිබෙනවා. ඒ බව අනාවරණය වී ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී. මේ අතර සැකකරුවන් අල්මාරියේ අගුල කැඩීමට යොදාගත් උල් ආයුධයක්ද පොලිසිය සොයාගත්තේ ඝාතනය සිදු වූ නිවසාසන්නයේ තිබූ මල්වතු ඔයේ තිබියදී. සැකකරුවන් 18, 31 සහ 32 වයස්වල තරුණයන්. පොලිසිය පැවසුවේ සැකකරුවන් තිදෙනාම මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පවයි. දමිල සිනමාවෙන් දේශපාලනයට එන සුපිරි නළුවා කවුද? ඒ ගැන තොරතුරු අපි ඔබට කියන්නම් මේ විරාමයෙන් අනතුරුව. අද රාත්‍රී 11ට This is live at 10:30.
කොලිවුඩ් සුපිරි නළු රජනීකාන්ත් දේශපාලනයට ලොවම කෙටියෙන් දකුණු ඉන්දියේ ජනප්‍රිය නළු රජනීකාන්ත් දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ බව පවසා ඇත්තේ චෙන්නයි රාඝවේන්ද්‍රන් ශාලාවේ පැවති රැස්වීමකදී රසිකයින් අමතමින්. ඒ අනුව ඔහුගේම පක්ෂයක් පිහිටුවා එමගින් දේශපාලනයට පිවිසීමට සූදානම් වන බවද රජනීකාන්ත් ප්‍රකාශ කළා. එමෙන්ම ඔහු රසිකයින්ට පවසා ඇත්තේ පවතින දේශපාලනයේ වංචාව හා දූෂණවලට එරෙහිව තමා නැගී සිටින බවයි. දේශපාලනයට කිසිදු බියක් නොදක්වන තමාට ධනය රැස් කර ගැනීමට අවශ්‍ය නොවන බවත් රජනීකාන්ත් පවසනවා. නිශ්චිත දැක්මක් සහිතව දේශපාලනයට පිවිසීම ඔහුගේ අපේක්ෂාවයි. මේ වන විට 67 වැනි වියේ පසුවන දකුණු ඉන්දියේ ජනප්‍රිය නළු රජනීකාන්ත් දේශපාලන කටයුතු සාර්ථක කරගත හැකි බව විචාරකින් රැසක් පවසනවා. රජනීකාන්ත් දේශපාලනයට පිවිසෙන බව ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ රසිකින් ඒ සැමරුවේ මෙලෙසින්. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමේ සතුට දැන් භුක්ති විඳිමු. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට පසුගිය සැප්තැම්බර් 23 වනදා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමේ තහනමක් පැනවුවා. ඒ මෙරට බැඩ්මින්ටන් සංගමයට දේශපාලන බලපෑම් එල්ලවන බවට චෝදනා එල්ල කරමින් මේ තහනම ඉවත් කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමේ නිලධාරීන් පසුගියදා ඩුබායිහිදී ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමේ බලධාරීන් සමග සාකච්ඡා කළා. ඒ අනුව ඊයේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට දන්වා ඇත්තේ පනවා තිබූ තහනම ඉවත් කළ බවයි. එමෙන්ම යළි නිලවරණයක් පැවැත්වෙන තුරු අතුරු කමිටුවක් පත්කරන ලෙසත් එම කමිටුවට පසුගිය නිලවරණයෙන් පත් වූ සමාජිකයන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නම් කරන නියෝජිතෙක් පත්කරන ලෙසත් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමය යෝජනා කර තිබෙනවා. අපි අදට ඔබෙන් සමුගෙන යනවා. හරියටම තවත් පැයකින් පොහොය සඳ යට එළඹෙන 2018 අලුත් අවුරුද්ද ඔබ සැමට සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන සිත සතුට රජයන සුබ නව වසරක් වේවා.